අයිබෝවන් ඔබ සියලු දෙනාටම අද දින 2021 සැප්තැම්බර් මාස 24 වෙනිදා මම ඉන්නේ මේ වෙලාවේ නිලවැලි මේ දැන් වෙලාව උදෑසන 7:38යි මා හිතවත් අයියා කෙනෙක් එනවා කිව්වා මට උදේ ආරේ අරගෙන ටෙරන්ස් අයියා ඉතින් එතුමා එනකන් තමයි මම එළියට ආවේ ඉතම නිෂ්කලංක පරිසරයක තමයි මේ ආයුර්වේද රෝහල පිහිටවල තිබෙන්නේ ඉතින් අපි බලමු අයියා ආවම කතා කරලා බලමු ඉතින් බොහොම සන්තෝෂ වෙනවා මා වෙනුවෙන් උදව් උපකාර කරපු සුව පණිවිඩ එකතු කරපු සියලු දෙනාටම ස්තුතියි ගොඩක් ආදරේ ගෞරව කරන ඔබ සියලු දෙනාට ඉතින් මා හිතවත් ටෙනසයි ආවා ටෙනසයි ආයිබෝවන් ආයිබෝවන් මල්ලි ආයිබෝවන් කොහොමද ජීවිතේ හොඳින් ඉන්නවා ඉතින් මේ දවස් ටිකේ පොඩ්ඩක් අමාරුයි ඉතින් අයියේ දැන් නිලාවලි පැත්තේ කොහොමද මේ තත්ත්වය නිලාවලි පැත්තේ හරි නිලාවලි පැත්තේ මල්ලි එහෙම ඉතින් කියන්න තරම් ලොකුම මේ කොවිඩ් මේකකුත් නැහැ හැබැයි නැත්තේත් නැහැ ඉතින් අපි පරිස්සමට ඉන්නවා මේ කට්ටියත් ඉතින් පරිස්සමට ඉන්නවා මේ දවස් ටිකේ හොඳමයි දැන් අයි අපි පුරන් කුමරුස් සැද්දිම වැඩසටහන උදේට ගස් කොලන් හිටවන වැඩසටහන නවන්නේ ප්‍රියම් කොහොමද මේ පැත්තේ ඒක දැනුනේ අයියට මේ පැත්තේ කියන්නේ මල්ලි මම ඇත්තටම ඔයාගේ වීඩියෝස් මේ YouTube එක හරහා Facebook වගේ page එක හරහා බලනවනේ මේ පැත්තේ අර ශ්‍රීපුර අර අපි මල්ලි කෙනෙක් මැෂින් එකක් කරලා එහෙම තිබුණා පදවි ශ්‍රීපුර ඔව් මමත් පදවි නේ කියව ආ ඒකනේ ඔව් එතකොට මේ පැත්තෙත් මල්ලි මේ දවස්වල නම් ගොඩක් මේ දේවල් හැදෙනවා ගැලේට ගිය කුඹුරු සුද්ධ වෙලා අලුතෙන් මේ මේ සංවර්ධන කටයුතු වෙනවා ඇත්තටම දැන් මම ෆුල් මුඩේ පැත්තේ ගෙදර යනකොට දකින්නවා ෆුල් මුඩේ පැත්තේ ඔය කැලේට ගිය කුඹුරු ඉස්සර අපි දැකපු කැලෑ කෑලි දැන් එළිවේගෙන යනවා එළිවේගෙන යනවා නේද ඒ කියන්නේ පුරන් වෙලා තිබුණ කුඹුරු වෙලා තිබුණේවා නේ කියන්නේ ඔය කැලේට ගිහිල්ලා තියෙන්නේ ඔව් මේ පැත්තෙත් ඉතින් කියන්න තරම් අරදක් නැහැ හොඳින් යනවා වැඩ ටික හොඳයි රටේ කොල්ලන්ට කියලා මොකද කියන්න තියෙන්නේ කියන්න තියෙන්නේ ඉතින් නාලක මල්ලිව රැක ගන්න ඕනේ අංක එකෙන්ම මේ හොඳ කොල්ලෙක් ඉස්සරහට ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන් මිනිස්සෙක් මේ ඉන්නේ. අතට මම අද තමයි නාලක මල්ලිය දැක්කේ. ඔව් අද තමයි. දැක්කට ඉතින් අපි ෆෝන් එකෙන් කතා කරලා මේ අදහස් උමාරු කරගෙන තියෙනවා මම මේ ඊයේ හවස හදිසි වගේ දැක්ක ඔයා මෙහෙ ඉන්නවා කියලා. ඔව් මම ටග්ගල කෝල් එකක් දීලා වාර ඇවිල්ලා පොඩ්ඩක් බලලා යන්න ආවා. ඉතින් හොඳම අපිට කලින් සැරේත් අර දානමේ බඩමළු පූජා කරද්දී හම්බෙන්න බැරි නේද? කරා හම්බෙන්න බැරි ගියා මල්ලි. එතකොටත් ඔව් අතට මම මේ ජීවිත ආරක්ෂක රාජකාරීනේ කරන්න. ඔව් සුට්ටක් විසිට දෙනවා ඉතින්. ඔව්. ඒ නිසා තමයි ගිය සැරේ හම්බෙන්න බැරුව ගියේ. ඔව්. අදත් ඉතින් රාජකාරියක් තියෙනවා දැන් මේක ඉවර කරලා ටක් ගාලා යන්න ඕනේ. ඉතින් අය දැන් ජීවිත ආරක්ෂක අංශය වැඩ කරද්දී අමතක නොවන සිදුවීම් මතක් කරන්නකෝ. අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා නේ. ඇත්තටම අපි ජීවිතත් එක්කනේ වැඩ කරන්නේ. ඔව් ඔව්. ජීවිත ආරක්ෂක රාජකාරී කරනකොට වෙන සිදුවීම් හැම එකක්ම අමතක කරන්න බෑ. ඔව්. එක්ක ජීවිතයක් බේර ගන්න ගිහිල්ලා ලොකු කරදර වලට මූණ දීලා කොහොම හරි අපි බේර ගන්නවා ඊට අමතරව ඉතින් බීච් වල රාජකාරී කරනවා අයියෝ එහෙම මේ අනුතරට පත් වෙන මිනිස්සු දන්නේ නැද්ද නැත්නම් විනෝදේ වැඩිකම වැඩිකමම කියන්නේ මල්ලි ශ්‍රී ලංකාවේ වටේම මුහුද තියෙනවා ඔව් මැද්ද ජලාස තියෙනවා ගව් 33000ක් මුහුද තියෙනවා කියන්නේ ඒත් පිනන් ගන්න දරලා දාමුකෝ ටිකක් හරි තියෙනවානේ ඒත් ලංකාවේ මිනිස්සුන්ගේ පිහිනීමේ ප්‍රතිශතේ මම හිතන විදිහට 30%ක්වත් නැහැ. ඇත්ත ඇත්ත ඇත්ත. 100ක් ගත්තොත් 30කටවත් පීන ගන්න බෑ. පීන ගන්න බෑ. ඊටත් අමතරව මුහුදේ පීනන්න බෑ. ඔව් ඔව්. වැවුල පීනනවා වගේ නෙමෙයි මුහුදේ. මුහුදක් වෙනස්. අනිත් එකම හේතුව කවුරුවත් කියන දෙයක් පිළිපදින්න කැමති නැතිකම. දැන් අපි උනත් කිව්වොත් තුත්තන් මෙහෙට වෙලා නාන්න. එහෙම කියලා කිව්වොත් පිස්සුද අපි මෙහෙමයි අපි අරේ අනුරාධපුරේ අරේ නේ කියලා කියන. ටික වෙලාවකින් බලන්න ඕනේ වැඩේ. ආහා හා. ඒක තමයි ඇත්තම කතාව. තත්තේ. ඉතින් සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතයත් එක්ක මේ ගනුදෙනු කරන්න වෙන්නේ වතුරේදී වතුරේදී තමන්ට තමන් විතරයි අනිවාර්යෙන් ඉතින් ඔව් ඉතින් මා හිතවත් එරන්ස් අයියා ජීවිත ආරක්ෂක කටයුතු කරන මට හිතෙනවා අද මගේ ජීවිතයේ උදේ රැක බලා ගන්න එතකොට ආහාර වේල කරන් ආවා අයියා අයියට අක්කටත් අලුත් උපන් දරුවන්ටත් සීළු දිනාටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියාගේ ජීවිත ආරක්ෂක කටයුතු කරන සෑම වාරකදීම අයියයි ඒ ජීවිතේ රැක ගන්න පොරබදින අයයි රැකෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මල්ලි ඇත්තටම මම දකින දෙයක් තමයි අපි මේ කරන රාජකාරියෙන් අපිට ප්‍රතිඵල මෙහි පිටම තියනවා කියන එක මොකද අපේ කීප දෙනෙක් රියානතුරු වලට වාජනය වුණා අපිත් එක්ක රාජකාරී කරන කට්ටිය ඒ ගත්තාම ඒ ඇක්සිඩන්ට් එක දිහා බලපුවම බේරුනේ පුදුම කියලා හිතෙනවා නමුත් අපි පස්සට පොඩ්ඩක් කල්පනා කරලා බලද්දි එයා කරපු දේවල් මරෙන්න ගිහිල්ලා ඉන්නේ ජීවිත කීයක් බේරගත්තද කියලා පසුබිමක් කරලා බලද්දි අපිට දැනෙනවා මේ කරපු දේවල් තමයි මේ ප්‍රතිඵල කියලා. ඔව්.
එහෙම බලාගෙන කරන්නේ නැහැ අපි. නමුත් උඩ කවුරු හරි ඉන්නවා ඒක බලාගෙන. ඔව්. ඒ කියන්නේ කර්මය සකස් කරලා දෙනවා තව පින් රැස් කරන්න. අපි කෙනෙක්ට උදව්වම කරන්න ඕනේ. අනිවාර්යෙන් අනිවාර්යෙන්. උදව් කරනවා අනිවාර්යෙන් අපි අපි ජොබ් එක කරන්නේ ගොඩ නෙමෙයිනේ වතුරේ. අපිට උදව්වට ආවොත් එන්නේ ඉන්නේ තව අපිටත් වැඩි හොඳට පීනන්න පුළුවන් කියලා. ඔව් ඒක හරියට. නමුත් අපි මගේත් එක්ක දැන් මගේ සගේ එක්ක න අපි රාජකාරී කරන්නේ අපි කෙනෙක් කරන්නේ නැහැ දෙන්නෙක් තුන්නෙක්. සමහරක් කෙනෙක් ඉන්න දනොත් තියෙනවා. ඔව් ඔව්. නමුත් මම විශ්වාස කරන්නේ මගේ ගෝලයාව සගේව. ගෝලයා කිව්වට සමහරට උසස් මට වැඩි රැක් උසස් වෙන්න පුළුවන්. අනිකා විශ්වාස කරනවා. අනිත් එක්කෙනා විශ්වාස කරන් තමයි මම යන්නේ රෙස්කියු එකට. ඒ ගියාම මට අරයවත් බේර ගන්න හදිස්සිය හරි මටත් කියන්න බෑනේ ජීවිතේනේ වාහන වගේ තමයි කැඩෙන බිඳෙන්න පුළුවන් අතරේ වුණා හදිස්සියක් වුණොත් අරයා තමයි මාව ගන්න එන්නේ අපි දෙන්නම ගන්න ඒ විශ්වාසය තියලා තමයි ඊටත් වැඩිය මම මං ගැන විශ්වාසය තියලා තමයි වතුරට බහින් අයි දැන් අයිය පදවි ශ්‍රීපුර ශ්‍රීපුර නෙමෙයි පදවි පදවියේ එහෙ ගොවිතැනයි මේ ත්‍රිකුණාමලයේ මේ පැත්තේ ගොවිතැනය අතර අයිය දකින්න යම් කිසි මේ කාලය පිළිබඳව වෙනසක් තිබෙනවද නැත්නම් කොහොමද කියලා කියන්නේ මල්ලි නැහැ ඇත්තටම මට ඒ සම්බන්ධ ලොකු අවබෝධයක් නැහැ. නමුත් මම දකින විදිහට මේ පැත්තේ ඉඳලා මම ගෙදර යන්නේ මෙහෙන්නේ. ඔව්. මෙහෙන් යනකොට මෙහෙ කුඹුරු වැඩ, එහෙත් කුඹුරු වැඩ. එතකොට මෙහෙ ගොයන් කැපෙන කාලට එහෙත් කැපෙනවා. ඒ කියන්නේ කාලේ මහලු වෙනසක් නැහැ. කිලෝමීටර් 90යි තියෙන්නේ. ඔව්, කිලෝමීටර් 90යි තියෙන්නේ. 90යි තියෙන්නේ. ඉතින් ඔක්කොම ඉස්සන් සයිඩ් එකේනේ. ඔව්. ඉතින් මම හිතන්නේ එකම කාලවක වහනකදී තමයි ඔක වෙන්නේ. හොඳමයි, හොඳමයි. එසේනම් අයියේ ඔබතුමාට තව තවත් ජීවිත රැක ගන්න ශක්තිය ධෛර්යය සක්චි දහර ලැබෙන ගම ප්‍රාර්ථනා කරන අයගේ යාළුවන්ට ඔක්කොම මතක් කරා කියන්න. එසේනම් මම බොහොම සන්තෝෂ වෙනවා මා හිතුවට එනම් සයිය මාව හම්බෙච්ච එක පිළිබඳ ජීවිතේ ගොඩක් දේවල් අය අපිට ඉදිරියේදී කරන්න තියෙනවා. වැඩක් කරමු අපි. අනිවාර්යෙන් මේ වැඩේ වෙනුවෙන් අද දිනේදී මට උදෑසන ආහාරය ලබා දුන් මා හිතුවට එනම් සයියාට ජයෙන් ජයම් ප්‍රාර්ථනා කරමු. හොඳයි අයියේ නම් ජය වේවා ආයිබෝවන්. ආයිබෝවන්. දැන් එනම් සයිය මට එළවලු තම්බලා ගෙනලා දීලා තියෙනවා. ඉතින් අයියේ වට බොහොම ස්තුතියි. ඉතින් අද දවස මම මේ ආයුර්වේද ස්පිතාලේ ඉන්නේ. ඒ වගේම මම විතරයි මෙහි ඉන්නේ. කාර්ය මණ්ඩලය ගොඩාක් හොඳයි. මේවා හිමීට සහ ක්‍රමවත් දියුණු වෙමින් පවතිනවා. ඉතින් මේගොල්ලන්ට අලුත් බලාපොරොත්තුවක් එයාගොල්ලෝ කියනවා අපි මේක සුව කරගමු කියන එක. ඉතින් බෙහෙතුත් තියෙනවා ඇත්තටම දේශල ඒ කියන්නේ අපේ ආයුර්වේද බෙහෙත් තිබෙනවා අපි බලමු මේවා පාවිච්චි කරලා අපේ ජීවිතය සුවපත් කරගන්න සහ මෙම නැගෙනහිර නිලාවැලි ආයුර්වේද එතකොට පවතින තත්ත්වයන් එක්ක කොහොමද අපේකම නැත්නම් අපේ මෙම රෝහල් ලෝකේ පුරාම කතා බහට ලක් වෙන තැනකටපත් කරන්නේ. එසේනම් ජය වේවා. අපි අපිට පුළුවන් දේ කරමු. ඔබ සිල් දනාටම ජයං ජයම ප්‍රාර්ථනා කරනවා.